සමන්තහා චක්හවාලිසු අත්‍රාගච්්චන්තු දීවතා සද්ධම්මන්ම නිරාජස්ස සුනන්තු සග්ගමොක්හදන් දම්ම සවනකාලු අයන් බදන්තහා දම්ම සවන කාලු අයන් බදන්තහා දම්ම සවන කාලු අයන් බදන්තහා නමෝටස්සෙ භගවතු අරහතු සබ් දම්මිසුවක් පටිහතඥානචාරස්සෙ දස බල දරස්ස චතුවී සාරච්්‍ය විසාරදස්සෙ, සබ් සත්තුත්ත මස්සෙ ධම්මිසරස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බ්ඥුණෝ සම්මා සම්බුද්දස්ස. නමෝතස්ස භගවතු අරහතු සබ් දම්මි සුවක් පටි හතඥානචාරස්සෙ දසබල දරස්ස චතුවී සාරච්්‍ය විසාර දස්සෙ සබ්බ සත්තුත්ත මස්සෙ ධම්මිසරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බ්ඥුුණෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතු සබ් දම්මේ සුවක් පටි හතඥානචාරස්ස දසබල දරස්ස චතුවී සාරච්්‍ය විසාර දස්ස, සබ් සත්තුත මස්ස දම්මිසරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස. තතහාගතස් සබ්බ්ඥුණෝ සම්මා සම්බුද්දස්ස උතුම භාග උතුන් වහන්සේට මගේ උතුම නමස්කාරය වේවා දම්ම ස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේ ටයිති ධර්මයක් දේශනා කරන මේ වෙලා වේ. මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිතියාදුෂ්ටික වචනයක් පිටනොවේවා මගේ්‍යදහසක් ධර්මයට විරුද්ධව පිටනොවේවා උතුම්ම භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමුූ බුද්ධ වච්චනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආරයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සාසනාරක්ෂකින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැමදිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධරමේ අවබෝධ කර ගනිත්වා සාදූ 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 සත්් ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි දවසේදී අපේ පින්වතුන් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගේෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාළ ස්ුවාසූ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අදමි උතුම්ම සද්ධර්ම දේශනාව ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානු ශාසනාව සඳහා. දේශනාවේ දායකත්වයගෙන කටයුතු කරනු ලබන්නේ. කේයිම් ප්‍රවීනා ඇතුළු දූදරු පිරිස සහ. කොේට් රටිහි සේවේ කරන නිශාන්ති මහත්මි ඇතුළු ඒ පුුණ්්‍යමන්ත පිරිස. තෙවුන්ගේ දායකත්වයෙන් තමයි. අද ලක්ෂ සංඛ්‍යාත් ශ්‍රාවක පිරිසකට ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න ටඩ හදල දෙන්නේ. තියි දේශනාව නිමාවට පත් කරලා. අපි ඒන් ජනත කරගන්නට යෙදෙන කුසලය අපි ඔුන්ට අනුමෝදං කරමු. අපි හැමදාම මතක් කරන කාරණාවක් තමයි නෙත්නාලි කාවේ ධර්ම ශ්‍රවණය කරන අති විශාල ශ්‍රාවක පිරිසක් ඉන්නවා සාමාන්‍ය නිවසක ධර්ම දේශනාවක් පැවැත්තුව සාමාන්‍ය පිරිසක් සම්බන්ධ කරගෙන දේශනාව පවත්වන්න පොළුව නමුත් මේ වගේ තැනකින් දේශනාවට දායකත්තේ දරලා ඒ තුළින් පුළුවන්කමක් ලැබෙනවත් ලක්‍ෂංඛ්‍යාත ශ්‍රාවක පිරිසකට ධර්ම ශ්‍රවණය කරවන්නට දෙන්න. එවන අත්ති විශාල ශ්‍රාවක පිරිසක් ඒ තුළින් ධර්ම ශ්‍රවණය කරලා ඔවුන්ට මෙ දම්මානුදම්ම ප්‍රතිපදාවට මඟ විවර කරල දිනවා. දි ඒකයිමකෙ තින වටිනකම තිනදේ පින්වතුන් දේශනාවට සම්බන්ධ වෙලා ඒ උතුම් වූ පින්කම තුළින් ඔවුන්ගේ විශාල පින ජීවිතයට රැස් කරගන්නවා. තිමන අපි දේශනාව අවසාානය ඔවන්ට පුනානුම් ෝදනා කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානු සාාසනා පවත්වන්නයි මේ වෙලාවේ බලාපොත්තු වන්න. ධර්ම දේශනාව සඳහා මම බොහොම වටින දහම් කරුණක් දේශනාවට මාතෘකාව හැටියට යොදා ගත්තා පිඟදුර අපේ සාසනී වැඩහිටිය ගුණ අධිකම ආරයුත්තමන් වහන්සේ තමයි මහා සාරිපුුත්ත මහරහත්තන් වහන්සේ කියල කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ තුළ පවතින ගුණන මමනං හිතන් ඉනේ මෙපමණයි කියලා කියල නිම කරන්න පුළුවන් කමත්තියේ කියලා එච්චරට උන්වහන්සේ ගුණා දෙකයි. ඉරිමිනිම සාරිපපුත්්ත මහරහතන් වහන්සේ ළඟ තියන අති විශේෂ ගුණයක් කිස්මතු කරවමින් අද දවසේ අපේ පින්වතුන්ට මේ ධර්මානු ශාසනාවදේශනා කරන්න බලාපොරොත්තු වෙනවා දවසක් සාරිපපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩින වෙලාවක උන්වහන්සේ වැඩපු මාර්ගයේ හිටපෙක්තර මිනිස්සු පිරිසක් උන්න්නහන්සේ වඩිනව දැකලාමිනි මෙහෙම කියනවා අපගේ මේ ආරයහුත්තමන් වහන්සේ මහා ඉවසීමක් තියෙන උත්තමී උන්වහන්සේට කවුරුහරි ගැහුවත් උණහන්සට කවුරුහරි බැන්න එක් කිසිවෙක් කිරහි අකමැත්තක් අමනාපකමක් ඇති කරගන්නේ. සිතු විල්ලකින්වත් ඒ කනා කෙරෙහි අයහපත්දයක් හිතන්නේනේ ඒ තරන් මහා ඉවසීමත් තියෙන උත්තමේ කියලා දැම මිනිස්සු පිරිස සාරිපපුත්ත මහරහදන් වහන්සේගේ ගුණය වරණනා කරනවා. ඉ ඔන්න වෙලාවෙදී උතන හිටිය මේක අහාගෙන බමුණි බමනට මේ කහල හිතේ විතරක සිතුවිල්ලක් පහල වනා. ඒ තමයි මම මේ ගොඩක් අය තරහා යන්න යැකිනම හාමුදුරුවන් ව තරාගසල වෙන්නන්න. එහිම සිතුවිල්ලක්කාවා අපේ පිවත්තුම් බලන්න මොන තරම් පෞකාර සිතුවිල්ලද මේ බමුණගෙ හිතටාව. ඔය බමනටොයාආ අපපු සිතුවිල්ල මේ ඩැඩිව කෙලෙස් හිත තුළ වඩන බොහොමයක්ම දෙනකග හිත්තුල අතිවෙන දයක් උදාහරණයක් කියනවන අපේ සමාජයි සමහර වෙලාවට ඔොහොම හිතන පිරිසන්නවා ඇතරමිතින් ඒ කටනම් ප්‍රධානතම හේතුව ධර්මස්්‍රවනේ තිීන අඩුපාඩුව ධර්මස්්‍රවනය කරපු නැති නිසා ඔවුන්ටඒවගේ විතරක සිතුවිලි පහල වෙනවා. අපේ සමාජයේ සමහර උදවී ඉන්නා පින් ඔතුනි ඔන්නහොම සමහර පෞකම් ඕුව වීරකම් කොට සලකනවා. සමහර පෞකම් දකින වීරකමක් හැටියට පංච දුෂ්චරිතය මුොහොම වීරකමක් හැට දකින ඉන්නවා මුදාහරණක් හැටිට කියව නම් අපි හිතමු සමහර කෙනෙක් ගලක් කරගෙන දුරයින්න සතිකට ගහනවා ලියක් කරගෙන මම්මෙල්ලියෙන් අර සතාට වදින්න ගහනවකිල ගහනවා එමනැත්තං ජලයඉන්න මත්සේක් පෙන්නලා ගලකින් ගහනවා ලීියක් උලක් හැටි රහදල අනිනවා ඕවගේ දවල් කරනවා ඉතුර ඒකෙන ඒ කරලා ඒ ඒෙන දකින්නේ මහා වීරකමක් කරවාකි එහෙම ප්‍රාණගාත කරන ඉන්නවා තව සමහර උදවඉන්නවා සොරකමත් ඔයිවගේ වීරකමක් ෙටට කරනි හිතමු න යාලෝ කීපදිනෙක් එක් එකතු වෙලා කඩේකට යනවා අපිතු මෙතන යාලෝ හතක් අටක් දහයක් වෙදර ඉන්නවා ඇම පිරිත්යකම කඩිය ඇතුට ඇතුල් වෙලා දෙන්නේෙක් විතර ඒ කඩින් මුදල් ගෙවල බඩු මිලදී ගන්නවා. ඒ කඩේ මුදල්ලලි මහත්මත් එක්ක අ මුදල් ගනු දෙනුව යන අතරේ තවත් පිරිසක් කරන්න ඔ එලිය තියන එමන අ ගනුදනු වෙන අතර තුරේ ඒ ඒ අසල තියන සමහර බාන්්ඩ පිරිසු හොරකං කරනවා දැන් එහෙම හොරකංකරගෙන යනකොට පිහතුන අරානිි තියාලොත් එක කියනවා ඔයි ගොල්ලු සල්ලි දීල ගත්තට අපි නම් මෙව්වා ගත්තෙන එක එහෙම කියනවා. තුර බලන්නේ ඒක ඔවුන් සැලකුයි වීරකමක් ැටිදන ඒ වගේ පතුනි උදාහරණ ගණනාවක් පින්හතුනි කියන්න බොළවා සමහරලාටනුන්ගේ වතුවලට පැනලා ඒ වතුවල තියන පළවෙල්ල කඩාගෙන ගන්නවා ඒව උුන් දකිනි මහාවීරකමක් හැටියට ඊළඟට පිහතුන සමහර උදවිය කාමේ වරදවත් ඔොම හැසිරෙනවා සමහර මිනිස්සු ඉන්නවා ඔවු සමරලා සමහර ස්ත්‍රීන් පෙන්නල කියනවා මංම ස්ත්‍රියත් එක හාද වෙලා ඇත් එක සංවාසය ඉදිල පෙන්නෙනවා මෙහෙම සමහන්ලාවට ඒස්ත්‍රීන් මුලාවට පත් කරලා ඔවුන් එක හාද වෙලා ඔවුන් එක සංවාසයේදිලා වෙලාවටර මිතුරොත් එක කිය නොඒවා. සමනට ඔුන් කියනවා මං මේ වෙනකොට මෙච්චරි ස්ත්‍රීන් ගානක්ක එක්ක මෙහෝ සංවාසේදිල තියනවා. තිඒ වගේ උන් එක වීරකමක් කොට සලකන්න එකයි සමහර පව්කම් සමහර අනුවන වීරකම් කොට සලගනවා. සමහර උදවිය බොරු කියනොහොම සමහරලාට ඇත්ත වගේ සමහර කතා කියලා සමහර උදවියව රවට්ටනවා. එතුර අර පිරිස රැවටනිෙදිහා දැකලා අර රවට්ටපුො ගෙන සතුටු වෙනවා මම කරපු බොරුවට මොවුන් අහුනා කියලා. තින් ඒ විදදියට පින්වතුන සමහර උදවිය සමහර දෙනෙක්ව මුලාවට පත් කරල එෙම සතුට වෙන සුරාවිදිිත් එහෙමයි. සමහර වෙලාවටට සුරාපානය කරන අය. සුරාපානය කරන අවස්ථා බොහෝම රසවත්ව තමයි කියවන්නේ. මං මෙව්වත් බීල තියෙනවා මෙව්වත් බීල තියෙනවා මෙව්වත් බීල තියෙනවක් කියලා. එක තමන්ගේ වීරකමක් කොට තමයි සල කළ කියන්නේ. ඔය වගේ පින්වතුනේ අපේ සමාජයේ සමහර උද්දවිය, ඔය පං්ච දුෂ්චරිතියම කරනවා මහා වීරකම කොට සල කලා නමුන් ති පින්වතුම් බලන්ඩ ඔවුන් කොයිතරා මනුවනයෝද ඔවුන්ට පංවතුන සංසාරී ඒ කරන කරමය කොච්චර කාලයක් යැනකන් ගෙවන්න වෙනවද එව්වගෙන හිතන කොටනම් ඔවුට නවී අපිහිතට බයක් ඇති වෙනවා ඔවුන් විඳන දුක්ටික දිහා දෙනෙනකොට. එච්චරට දුකක්නෙ විඳන්නේ හිතන්නක පින්හතුනි ප්‍රාණගාත කරන කෙන හොරකං කරන කෙනා හිතල බලන්න පින්හතුනි සංසාරයේ කොච්චර දුක්විඳීද නිරේ දුක් විඳනවා නිරය ගණනාවක දුක් විදිෙනවා ප ප්‍රේත ලෝකවල දුක් විදිෙනවා තිරිසන් ලෝකවල දුක් වෙඳිනවා ති එක විපාකය සුළු පටුනේ ඉට ඔකු නොදන්නකම නිසානෙහුම් වෙන්නේ හිතන්නක පංවතුන හොරකමක් කරනවා තමන්ට අයිති නැති දෙයක් තමන් අයිති කරගන්නවා ඒ කරම විපාගේ නිසා ඔවුන්ට කොච්චර දුකක් සංසාරයට ලැබෙනවද දැ සමාරලාවට සමහර උද්දවියත් එනවා පින් කරන තැන්වලට ඉරි ඇවිල් ලබලන්න ඒ ඔවුන්ගේ තියෙන ඒ අනුවන කම සමහර වෙලාවට ඉන්න කෙනෙකුගේ හොඳ සරප දෙක බල දාගෙන යනවා යනකොට තනිත්ත එක් කලතින් විහිලු කර කරකී කියන්නේ මමනංඉතිං අද බනාහලා ධර්මාණ සංසත් ලබාගෙන ගෙදර යන්නේ ආවෙනංඉතිං ගෙවිච්ච සිරිප්පු දෙකද්දාගෙන දෙැම්මං යනකුටනංයන්නේ අලුත්ම සිරප්පු දෙදිකද්දාගෙන ඒමයියන්නේ විිතු කල්පනා කරල බලන්නම අනුවනයගේ තරම. සාමාන්‍ය ඔය පාවාහන් යුවලා හාර පන්දහක් වටින මැති. අද මුදලින් කිව්ව. නමුත් විගතුන හිතල බලන්න. ඔය මනුස්‍යවවි පාවාහන්දෙ කරගෙනගේ රජවෙන්නද. සිටවින්නද. ජීවිත කාලේ මඩුම තරමි මේ ජීවිතයේත් දුක්නො වෙද සැපවිනි ඉන්නද. අඩුමතරම ගියත් දර කදා ගන්නද වාහනයක් ගන්නද නෑන මේ අවුරුද්ධකටත් වඩා පුංචි කාලයක් කකුල් දෙකට පල දෙන්න සෙරප්පු දෙකක් කරගෙන තමයිකි නමුත් අපේ පින්වතුම් බලන්නකෝ ඔය මනුස්සයා ඕක ගෙවන්නේ කොහොමද පිවතුනී කෙලවරක් නෑනෙ සංසාරය ගෙවන්න ලැබෙනකොට. නිරේ කොච්චර කල් විඳීද. පංහදන අවුරුදු කෝටි මිල්ියන බිලියන ගණන් වලින් නිරේ දුක් විෙනවා. එහෙම දුක් විඳල්ල විඳල්ල විඳලා. අනුනිරවලට වැටිලා ඒ නිරවල දුක් විඳල විඳලා ආයිමත් තිරිසල් ලෝකවල්ලලට වැටල්ලා ඒවායිත් බොහෝ දුක් විඳලා ප්‍රේතුලෝකවලට වැටලා ඒවායේ දුක් විඳල විඳල ල විඳ ල විඳලා ඔන්න ඊට පස තමයි මනුෂය වෙලා උපදින්නේ. ඒ උපදින්නේ අර කරමේ අවශේෂ්ඨසය කොටස් ගෙවන්න බලාගෙන දුප්පත් වෙලා උපදිනවා ඊළඟටතින් අර පාවහන් දෙකක් සොරකංකරගන්නකරරි තව කෙකුගේ පා දෙකට තියෙන පහසුව නැති කළා. ඉරීළඟට හිතන්නකෝ කරමයට අනුරූපි විපාක ලැබෙන නිසා අර මනුසයට මනුෂ්‍ය භව කීයක් පින්හතුනි පාදක නැතුව ජීවත්වෙන වෙයිද. පාදක කොරවෙලා ජීවත්වෙන වෙයිද. ප පින්තුනි නොයෙක්නුවේ ක්‍රෝගාබාද හැදිලා මහපොෝොට අඩේ තියා ගන්න බැරූ කොච්චර කල් දක්විනීද. ඔ අහිතද්්‍යමං හිකයැකිවේ සමහර උදවිය කරන පවුකන්දිහා දකිනකොට අපිට පින්වතන බහිතෙනවා ඔවුන්ගේ විදින දුක්්ටික දිහා්‍යයනකොට. ඒකන පින්වතනිමි අනුවන්න කම කියන්නේ සංහාරට මහ පාඩුවක් කියල කියන්නේ. ඔයිගේ පින්වතුනි සංසාරය මහා දුක් ඉඳරමි අනුවනය. තේරණවනේද පින්වතුන මේ අනුවන කම සංසාරට කොච්චර හානි කරනවද කියලා. ඉති නිසාේ පවතුම් මිනිමේ කාරණනා හොඳින් අවබෝධ කරගන්න. අපි හැම වෙලාවක මුත්සාහ කරන්න ඕන අපි අතින් වෙන මි සුළු අකුසලය පවා නතරවෙනි විදිට උත්කටයුතු කරන්න ම තම උත්සා කරන්න නදැන් සහරුද්ධවිය බලන්න පිහස සමහරලාට පව් කරන්න පුළුවන් මේ ජීවිතයේ තියෙන මොනවාහරි අර්ථයයක්ත් දෙකලා උදාහරණයක් හැටියට කියනවන අපි හිතමු ඕන කෙනෙක් පව් කරන රස්සාාව බේරගන්න සමහලට තමන්ගේ ධනී බේරගන්න පව් කරනවා හිතන්න කෙනෙක් නට මුදලලා කකිල්ලගෙන මේ මනුස්සය න්නටහය නැත දෙන්න කියලා. ඉ ඊළඟට මේ මනුස්සයට දැ දුන්නට ලැබෙන්න තිනිසා ඒ මනුස්සයා සල්ලි තියනව දැහුවම තියාගෙන නෑ කියනවා. ඉරි බොරුව කිවේ ධනී රැකගන්න ඕනකමට. ඔය වගේ සමහර උද්දවිය එහම යම් කිසි අවස්ථාවකද ගැලවෙන්න බැරි තැනති පව්කරණ පුළුව ම ඒක අදහස් කරන්නේ නෑ එහෙම පව්කරන එක හොඳයි කියලා ඒකත් පවක් තමයි නමුත් පිංවතුනි මේ පිරිස පව්කරගන්නේ එහම අධ්‍යයක් නැතුවලි කිස්සිම්ම හේතුවක් නැතුව බලන්නක පවුකරගන්න විදිිය අපි පිවතුන් හිතන්නේ එක ඉ කොච්චර භයානක සවභාව යද ඕන් පෞවකම් වීරකම් හැටියට දකින්නේ. ඉග මෙිතර තින භයානකකම. ඉරි ඔවුන් සමහර වෙලාවට පින්හතුන එහම කරල කරල ඉවයි සීමාවකුත්නේ. ඉඩ ලැවෙන හැම විලාවකම හම පෞ්කරගන්නවා. ඉරි පංහතුන උත්සාහ කරන්න ඕන හැම වෙලාවකම අකුසල් ගිනුම පුළුවන් තරම් හිස්කරගන්න. කුසල් ගිනුම වැඩි කරගන්න තමයි අපි උත් සහ කරන්න ඕනෑ. කුදාහරණකින් කියනවන. අරෙක්තරා හාමුදුරු නමක් වැද්දෙක්ක සිල් සමාධන් කරවනවා. වැද්ද කියනවා ස්වාමිනින් මට සිල්ගන්න බෑමොකද මම සත්තුමරණ එක මගේ වෘරතිය හාමුදුරුව කෙන එකට කමක් නේ. නොබට හතරක් රකිෙන පුොළුවන්න්න පුළුවන් කියනවා. මට සිල්පද හතරක් රකින පුළුවන් කියනවා. එනම් හතර රකින්නෙක වවා සර්ව සම්පූර්ණීම. එක සිල් පදියක් එකනමේ ප්‍රාණගාතකෙන ශික්ෂාපදය නොඹ මෙිහිෙම සමාදක් වෙන්න කිව්වා. මම දඩේමේ යන වෙලාවෙ මරණ සත්තු ප්‍රමාණය විතරයි මරන්නේ. එතනින් එහාට කුරා කූමියෙක්වත් මරන්නේ නෑ කළ සමාදැක් වෙන්නකිෙවා. අන බලන්න පංවතුනි මේ වීර්ය වඩන වීර්ය වන්තය ඔ සිල්ගන්න විදිිය. දඩේමයට යන වෙලාවෙ මරණ සත්තු ප්‍රමාණය විතරයි මරන්නේ. එතන මෙහා පැත්තට කුරා කූමයක්වත් මරණ නෑකිෙලා දිෂ්ඨාන කරගන්න කියවා. ඒක කොච්චර වටිනවද බලන්නකෝ. එකනෙ ප්‍රාණගාත ශික්ෂාපදිීත් යම් කිසි සීමාවකට එයා වැලකිලායින්නේ. අන්න හිමයි පින්වතුන සිල් රකින්නු නඳදුවවෙන්න ඕන නමුත් මෝන් මේ පෞ්ටික කරගන්නේ එහි කිසීම අරතයක් නැතුවනි කාරණාව හොඳින් තේරුම් කරගඩ නුවන තියෙන ඇත්තෝ දිවි හිමියෙන් සිල් රැකල තියෙන්නේ. ඔවුන්ට ජීවිතේ සිල්පදයක් කඩන්න ඉඩක් ලැබනුතිින් ඔවන් අන්න එතනැදි තමයි නුවනැත්තවොයි භාවිතා කරලතින සම්ය ප්‍රයෝගය නොුවනැත්තුව අංගෙහහිම සිිල් රැකින්නේ ඔන්ට සිල්පදයක් කඩන් ඉඩක් ලැබුණතිින් ඕගේ සිල්පදය කඩන්නනේ බැරීම තැනැකද ඔවුන් කරලා තියන්නේ සම්මය ප්‍රයෝගය භාවිතා කරන එක. දෙර උදාහරණයක් කියනවනම් ශාක්‍යෝන්ව විඩුඩුබ කුමාරය පිරිසැ වෙලි මැරුවනි. ශාක්‍යෝ කියන්නේ අති දක්ෂයෝ. ඉ මේ ශා්‍යෝ ඒ වෙනකොට තෙරුවන් සරණ ගිහිල්ලා. නිත්‍ය සීලය සමාදැන් වෙලා හිටියා. ජීවිතය ගියත් පන්සිල් කඩන්න නෑ කියලා. එතොට ඒ ශාක්‍යෝ දැන් තමන්ට ජීවිතයට හානියක් කාව සිල්පද කඩන්න නෑ එම සමාදන් වනේ තොයි වෙලාව තමයි විඩුඩබ කුමාරයගේ පිරිස ශාක්‍ය ජනපදයට ඇල මේ ශාක්‍යෝ මරන්නේ. එතොට විඩුඩුබ කුමාරගේ පිරිස ඇවිල්ලා න පිරිස මොනගවුණ මහන නුභශාකයක්ද කවගම මරලදාදනවා එතුර සමහර ශාක්‍යමකද කරී තන පිට්ටනිවලට ගිහිල්ල තනකොළ ගලව ගලව හිතිිය එතුර ඒ අසල ටාපූ විඩුඩගු කුමාරයගේ සේනාවේ ඔවුන් අසලට ගිහිල්ලාන උනුපශාකයද්ද එතුොට තනකොළ ගලවගලවවිනි ශාක්‍යය උත්තර දින මකක් කියලද නෑමී තුරුණ ශාක කියලා එක දින ප්‍රශ්නයට උත්තරඇ දෙනව නෙමේ වෙන උත්තරයක් දෙනවා. ඉතින් සාමාන්‍යෙන් පිවතුන කියන්නේ කනෙ ප්‍රශ්නයක් ඇැහුවම උත්තරයක් දෙන්න ඕනම එකර නීතියක් නෑ. එක තමයි මෙතරදි හිත්තන්න තියන පල්ලවිනිමද යමෙ ප්‍රශ්නයක් ඇහෝති එකට උත්තර දෙන්න ඕන මේ කර නියමයක් නෑ. හැබැයි, ඒ උත්තරේ හැර වෙන උත්තරය දුන්න එකළ ගැට්ලකුත්නේ වෙන්නේ බොරුව කියන්න තිබෙන එක ඉතින්දැන් අර පිරිස විල්ලහන නුභ ශාක්‍යෙක් දැවූත් නැමිතුරුණ ශාකයා එතකොට ඉතිං අර පිරිස කරන්නේ වැඩිදුර ප්‍රශ්නා හා ඉන්න මොකති විශාල පිරිසක් මරණ තීනිස දායනවා. සමර ශාකයෝ ගිහිල්ලා උන ගස්ලඟ ඉන්නවා ව ශාකයෙ දහොත්නමේ උුශක කියනවා. තරුන් හිතන ශාකයෙක් නෙමේ වෙන්න දිගල දායනවා. එ අන්නෙහෙම තමයි මේ නොුවනැත්තු සිල්ලැ කළ තියෙන්නේ. ඉදින් අන්න එහෙමයි පින්වතුනි සිල්රකින් ඕන. නමුත් පින්හතුන මේ අනුවන කමින් සමහර පව් වීරකම් කොට සල කලා මෝන් මේ කරන දේවල් ඕුන්ට සංසාරය පින්හතුන කොහොමට නම් පලදේද. සළුපටුන කරකාශ බුදුරජන් වහන්සගේ කාලේ භික්‍ෂුන් වහන්සල දෙනමක් හිටිය මේ භික්‍ෂූන් වහන්සල දෙනම අතිශයම සමග සම්පන්නයි උන්වහන්සල දෙනම සමග සම්පන්නයි කියන එක නගරි හැම තැනම ප්‍රසිද්ධ වෙලා තිබුණා ඕක දවසක් එක රුක්ෂදිවියකුට තහන්න ලැබුණ රක්ෂ දෙව මෙිහිම සිතුවිල්ලක් ඇති කරගත්තා. කවුරුත් කියනවන උන්වහන්සල දෙනව බේද කරන්නව උන්හසලගේ තරමට සමග සම්පන්නේ කියලා. මම උන්වහන්සල දෙනව බේදකරවල පෙන්නන්නම් කියලා ති මේ උරක්ෂ දෙවියෝ විමානෙන් බැහලා අර හාමුදුල දෙන්න ලඟටාව. ආවිම්මකොටද මේ හාමුදුල දෙනව බේද කරවන්න දිගහීම ඇවිල්ලා පිතුන රුක්ෂ දෙවියෝ උන්වහන්සල දෙනම බේදකරවන හේතුවක් කොයි හෝ යිතිිය. අනු බලන්න පිහතුන මේ පාපියයට ලැදිී මිනිස්සු පව්වට කොච්චර කැමැත්තක් දක්වනවද කියලා. ඔක අපේ සමාජයේ සමහර මිනිස්ස අතරක් තියෙනවා. හිත බලන්න දැන්. සමහර කෙනෙකොට කතා කලො අපි බණටි එකක් කහන්න යමු අපි ධානයක් දෙන්නේ යමු අපි භාගතුන් වහන්සේ වන්දනා කරණ යමු කියල කිව්වම ඒව මගහරින උන් නොඒ කේතු කියනවා මේ වැඩේ තියෙන මාර වැඩේ තියනෙනවා මට මෙහම යොදා ගත්තු දේවල් තින වගේ නොුවෙක් දේවල් කියගේ අරක ගහරිනවා හැබැයිති ඔයි වැඩ වැඩ කියලා ඒවගේ දේවල් කල්දදාන උද්දිවයටට කතා කරන්නක මෙහෙම දෙයක් කිය ීනවද මාත්‍යක කියන්න අසවල්කිනා මිනිමිහිම වරදක් කරනවා අදගියොත් අපට අතට මල්ල ගන්න පුළුවන්. එහෙම කිය කතා කරනකු බලන්න. සමහර වෙලාවට ඕන දුරකට යන්නේන්නේ එකෙන කැමති. තිං අන්න එහෙම තමයි සමහර උදවිය පව්ලට කැමැත්තත් දක්වන්නේ. ඉති දැම්මි දෙවියත් බලන්නේ දිවියලෝකයේ තියන දිවිය සැපය අතහැරලා තමන්ගේ විමාන්‍ය තියන දිවිය සපය අතහැරලා දැ මේ හාමුදුල දෙන්න එක්ට එක්කම ඉන්නවා උන්වහන්සල දෙන්නව බේදකරවන හේතුවක් හොයහොය. ඔන්න වෙලාවිදී දවසක් මේ හාමුදුල දෙනම පොහොය කරන්න උපෝසතාගාරට යන වෙලාබේ එක හාමුදුරු නමකට අතර මඟදි ශරීර කෘතියක් කරන නඕනෝලා ඒවෙලාවිදිී එක හාමුදුරුව නමක් පාරතියලා තමන්ගේ පාද්‍ර සිවරුටික උන්හන්සට දීලා උන්හන්සේතැන අසල තිබිච්ච ලඳදුු කැල්ලාවක් ඇතුළකට ගියා. දැන් දිව බපුතරය දැනගත මේක තමයි හොඳ අවස්ථාව කියලා අර හාමුදුරුව ලඳු කැල්ලෑ වසලට ගියොක් වෙලාවේ මේ දිවී පපුත්තිරය ලඳු කෙලෑ ඇතුළිඳලා ටික වෙලාවකට පස්සේ ස්ත්‍රීරූපයක් මවාගෙන ක වැටිය කඩාදාගෙන උඩුකයි වහපු වස්තරය බාගට ඇඳගෙන අර ලඳු කැලෑවෙෙන් ඉලියටෙනවා ත පාරහිටය හාමුදුරෝග දෙක්කා දැකලා මේ හාමුදුරන්ගේ හිතේ වැරදි සිතක් අර කෙලේතුළට ගිය තමන්ගේ මිත්‍ර හාමුදුරුවු පිළිබඳ ඇති වුණා මේ වගේ පෞකාරයෙක් එකදම මෙච්චර කාලයක් එකට ජීවත් වනේ කියලා ඒ ලාවිදී අර හාමුදුරු එලියට ආාවෙන් පස නොසෑහෙන දොස් කිවා දොස් කියලා උනාන්සගේ පාතර සිවරටක දීලා නොබ වගේ පෞකාරයකුගේ හෙවනැල්ලක් අතායි මට වදින්නේ පාකල බැනැලයන්න ගා. හාමුදුරට හරි දුකායිති. මොකද නොකරුකු වැරදකටන මේ වැරදිකාරයෙකුණේ බලනක පවිින්හත මේ දදිවී පුත්තරැ කරගත්තු පවේ බරපත්තලකම. ලුපට පවක් න දිී පුත්‍රය කර ගත වසානදී දිීවී පුත්‍රය පිංතුනී ඒ ජීවිතය අත හැරලා අවසානදී ඊළඟ ජීවිතය ගිහිල් ලපදුුණ නිරේ නිරය වං වල අප ව නොුවෙක්්නු ඒක් දුක් විදල විඳලා අපේ බාගතුන් වහන්සගේ කාලෙ පහල වෙලා මනුශුල් ලෝකී පදිලා නිසාසනය මහනත් වන මහන වෙච්ච දවසදලා අර කරමය ආයමත් පඩිසන් දෙන පටන් ගත්තා. කොහොමද විපාක දුන්නේ. මේ හාමුදුරෝ පිණඩපාතය වඩිනකොට බලාගෙන මිනිසුන්ට පේනවා මේ හාමුදුරන්ගේ පස්සෙෙන් ස්තරයක් එෙනවා හැබැත්තර මිහි මිස්තරයක්ක් එනෙත් නෑ ඒහිම දෙයක් මේ හාමුදුරන්ට පේෙන්නෙත් නෑ නමුත් බලංගන්න මිනිසුන්ට පේනවා ති මනිසුන් නොයෙක් නින්දා පහස කරනවා උන්හසට පිඩ පාති බෙදෙනනකොට සමහර ෞද්දෙවේ බෙදන්නේ මේ හැන්ද ඔබ්වහන්සේට මේ හැන්ඳ ඔබ්වහන්සේ ගම්බුවට එහෙම දම් බෙදන්නේ. පිතුන ඔය වගේ නො නොී ආකාරී නින්දා පහස වින්දා. පේනව නේද පින්වතුනමි පවු් කලා වගේ නෙවී ඕුව ගිවන්න ගියාම ඊළඟට සලට ගියාම උන්වහන්සේ කොටිය ඇතුරට වඩින කොට පතුන මේ අවටින්න භික්ෂුන් වහන්සලට පේනවා උන්වහන්සේගේ කොටිය ඇතුරොට ස්තරියයක් යනවා. දි පන්සල ඉන්න මුදුල්ලන්ගෙන ඔන්න ඉන්දා පාස විදින පටන් ගත්තා. ඔයි විදියට පිවතුන යන්න යන හැම්මත් තැනකෙම ඉදා පාස ලැබ්වා. උන බලන්න පංවතුනි පෞු් කලාව ගෙනවේ ගෙවන්න ගියාම. ඒනේ භාගතුනාස දේශනා කරේ බාලය පවු්කරන්නේ හරියට මේ මී පෙනනිි ොනෝ වගේ කියලා. මදුවාමන්්‍යතිී බාලෝ බාලය පවු්කරන්නේ හරියට නී පනිිපානය කරන වගේ චර රසවත්ව මේක මේ කරන්නේ. හැබැයිඉතිං අල්ලුවියටට සැඟවුන්නු ගිනිපුපුරක් වගේ තමන්ට පලදිනකොට තමයි. මහාදුකකට සංසාරය පත්වවෙන්නේ. දැම්ම බමුණටත් හිතුන හිම දහසක්නි බමුණටත් හිතුුණා සාරිපපුත්්ත මහරහතන් වහන්සේ ව කීන්තිය අවසන්න. බමුණ ඒ චේතනාවෙන් උන්න්නවහන්සේගේ පිටු පස්සෙන්ගේ හිල්ල තමන්ගේ ශරීර ශක්ති උපරිමට මාරගෙන වීගිං අතින් උන්න්නවහන්සගේ පිටට පහරක්තු වන්න සාරිපුතුම හතන් වහන්සේ නිවී. තමන්ට කෞුද ගැහවේ කියලවත් පිටිපස්සේ හැරල බැලුී. උන්වහන්සේ වඩිනෙම දිහා දැක්කම බමුණට දරාගන්න ැලවුන මම් මිච්චර දරුණු පහරක් දීලා උහන්සේ හැරලවත් බැලුවනේ සැබ්බවීමම් උන්වහන්සේ මහායි වසීමත් තිනොත්තමය කියලා බමුණට තේරුන් අරගෙන බමනගේ හදවති මහාකම්පාවක් ඇතු වුණා තමන් කරපුදේ පිළිබව.ඇගේ ඇතුලින් තමන්ට පිච්චින පිච්චන ව දැනු හ හන්ස දිರයට හිල්ಲ හන්සගේ පಾಮಲ ද ೆಟ್ಲල ಮීන ීමට මಾාව න සේක්වා කියළ සමාවිಿල්್ලවා ಸಾರපತ ಹහම් දුරහනු මොಖද್ද කරವ. ස්මී දැ ಮොහತ කටಳින් ඔබහන්සගේ පිට පහಾරද್දුನಿ ಮයිකිವ. දුන්හන්සේ සමාවදුන්නම බමು ආරධන කර್ನ සාවාමීණ ඔබහන්සේට පොළුවන්ද අද මගේ ගෙදර දානට වඩින්න. ඒවෙලා විදී ು ಮನ ಗಿದ ಾ. තිಿගේඒ වෙලාತ ಮරಾತನ වහන්සේ දංවලದ බල ඉන්න කොට. ರಂಚೆ ನගರ හැ್ತ ತැන ್්‍රසිද್ධ වෙලා ಾ ತ್ತ හರಾತನන් වහන්ස කි ಸද್ ාවෙන් ඉන්න ෘತ್ජන මිනිස්್ವ ವಿಲ್ಲ ಬಮුණනಗಗಿದර ට කර. ಾ ಹಂර දැනගට್ತ මුණට කරදරක් වෙನ ಯ. ತಿගේ ವලා ವදි ಾರತ್ತ හරಾತන් වහන්සේ. මුණග ජීවිතේ රැගන්නවනකමට බමුණ ගැතර පාතරය දේ ලියට වැඩිය බමන පස්සෙන්ආවා මිනිස් ඇවිල්ල කියනවා ස්වාමිණි මේ පෞකාරය තමයි ඔබහන්සගේ පිටට පහරත් දුන්නේ මේ පෞකාය අපට බාරදිල ඔබහන්සේ පන්සලට බඩින්න ඉගෙන අපි බලාගන්න කිවා. එතර සාරිපපුත්තා හාමුදුර අහනවා පහති මේ බමුණ ගැහුවේ නුම්ඹලටදමටද වාමනිි අපට නන්න වේ උබහන්සට කිවා. එහමනංඉතිං මේ ප්‍රශ්නි බලාගන්න වන මමනි ඒ නුඹල වෙහසෙන්නේ නොබල නුබල ගෙගෙවල්ල යන ම ප්‍රශ්නි විසිද ගන්න කිවා. ඉතිං ඒ වෙලා වෙදී. මින්නෙමි කාරණාව බලංහිට භික්‍ුන් වහන්සේලා. මයාරය උුත්ත මෙන් වහන්සේගේ මිනමී මහා ගුණිය දැකලා ඒ භික්චුුණන් වහසලෑගේි හිති අප්‍රමාණ පැහැදීමක් ඇති වෙලා. ගතුන් වහන්සේ දෙැගිහින්ගෙන ස්වාමීනි අපගේ ආයන් වහන්සේ ළඟ මිනි මිහිම ගුණයක් අප ඇස් දෙකම අපි දැක්කාද තර භාගතු වහන්සකේ නොමහණෙන එක හැටි පුදදුමි වන දෙයක් නෙමේ නොබොයේ දැකල තියෙන්නේ බමනෙක් සැබෑ බමනෙකොට කරපු පහරදීම එතුර එතන දමේ බමනෙක් සැබෑ බමනෙකොට ගැහුව කියලා කියන්නේ මෙිර සැබෑ බ්‍රාක්්මණය කෙල කිවවි එක කවුද බ්‍රාක්්මන කියර නම ලැබෙන්නේ උසස් කියනර්තිී කෙනෙක් උසස් නං ඒ කෙනව හඳුන්නනු බ්‍රාහක්්ණනය කියලා කෙනෙක් පහත්නං ඒ කෙනා හඳුන්න්නන වසලය කියලා. බුදුරජාණන් වහන්සේ කියන්නේ මකක්ද මහනනිි මීලෝක උප්පත්තියෙන් ඔය දෙක ලැබණිනේෙනෙක් ස් කෙනෙක් කෙ ඉුදනාාම කියන්න බේ ඉපුදුනාම මේ කෙනා පහත් කෙළ කියන්න බේ. නජජ්ජා වසලෝහෝ නජ්ජාහෝති බ්‍රාක්්මණු. කම්මනා වසලෝහෝති කම්මන හෝති බ්‍රාක්්මනෝ. කෙනෙක් උසස් කෙනෙද්ද පහත් කෙනෙදදි කෙළ තීරණය කරන පුලන් කොහොමද එකනාගේ හැසිරීමි. එකනාගේ හැසිරීමින් තමයි, උස් කනෙද්ද පහත් කෙනෙද්ද කියලා තීරණය කරන පුළුවන් වෙන්නේ උපපත්තියෙන්න්නේවී එතුට භාගතුන් වහන්සේ මෙතන කියන්නට සැබෑ බ්‍රාක්්මණය කළ සාරිපපුත්්ත මහරහතන් වහන්සේ හැඳදි නෙ උසස් ගුණ ධර්ම තියන උත්තමෙක් නිසා න මේ දේශනා වදම අපේ පින්වත්තුොට දේශනායක් කළේ මිනි මේ කොටස පැදිලික් කල්ලදන්නේ තමයි අපිත් පින්වතුනි අපේ ජීවිතයේ දිහා මිනිම කොටස පිළිබඳව හැරල බලන්න පුළුවන්නන් වටිනවනි මොකදද මේ ශාසනයේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකේ කැටියට නාපීත් ඔන්න බ්‍රාක්්මණ කියන නම ලබන්න තරම් සුදු සුදු කියලා උසස් කියල කෙනෙක් නම ලබන්න තරම් සුදුසුද කියලා අපි අපි දිහා හැල්ල බලන්ඩෝන.ඒ බලන්නනු කෝහමද. තමන්ගේ ළඟ තියෙන ගුණ ධර්ම දැන් මේ වෙන කොට්ට කොච්චර දියුණු කරගෙන දියයෙන්නේ. බුදුරජාණන් වහන්සගේ ධරමයට අනුකූලව දැන් තමන් කොච්චර දියුණු භාවයට පත්වෙෙලාද. ඔන්න ඒ කාරණාව මං එදන්නේ අපිට අපි ගැනම ආවර්ජනය කරල බලන්න ඕන කරණාව. තමන් තමන් පිළිබඳ බිමසල බලන්න. අපි උසස් කියලා පිතුන අපට කොහොමද මැනගන්නේ. තමන් දැන්මසාසන උසස් කෙනෙද්ද කියලා කොහොමද තමන් තමන් පිළිබඳව අධ්‍යනයක යෙදන්න වහළුුව. කොහොමද තමන් තමන් පිළිබඳව පරක්ෂණය කරන්න පුළුවන් ඒකට මිනි මෙිහිම අදහසක් දෙන්න පුළුවන් ඒ තමයි පංවතුනේ තමන්ගේ ජීවිතය සසඳල බලන්න ආර්යන් වහන්සේලාගේ ජීවිතයත්යක්ක අපි සමහර වෙලාවට අපේ ජීවිදධය දිහා දැකල අප සතුටු වෙනවා දුරුවලයන්ගේ ජීවිතත්තික සමාන කරලා. ඒක පංවතු නිච්චර ස් දෙයක් නෙේ. ඒක මීලෝකයේ දියුණුවක් නෙවෙේ. තමන් දියුණුද කියලා පරීක්ෂා කරල බලන්න පුළුවන් කාරණාවකුත් නෙමේ. තමන් දුරුවල යොත්තක සසඳල නෙවේ තමන්ගේ ජීවිතය දිහා බලන්න ඕොන ආරයන් වහන්සෙල්ලගේ ජීවිතය අත්තක සසඳලා තමම් බලන් ඩෝල අන්නේක පරික්ෂා කරල බලන්න. දැන් මම මේ ශාසනයහි කොච්චන දියුණු වෙලාද බලනක පින්වතුනි ආරෙන්න් වහන්සේ ලැගේ ගුණ වෙනයාමක් ඕෝනන අපි මේ සාකච්ඡා කරපු සාරිපපුත්ත මහරහතන් වහන්සේටම කොච්චර ගුණතිීනවද අපි පින්වතුන් ඒ ගැෙන විමසල බලන් මෙීම සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ සාාසනයේ පින්හතුන මොන්නව වගේ ගුණවතිද. න්න්නහසගේ තියෙන නිහතමානී කම උන්වහන්සේ මහා නිහතමානය උත්තමින් උහන්සගේ නිහතමානී කම කොයි වගේද කියන්නේ දවසක් පින්තුරි උන්වහන්සේ වඩිනකොට උන්වහන්සගේ සිවුරෙක් කොනාක් අග කොනක් බිමගෑවිෙනවා භාගතු වනාහසේ දේශනා කරලා තියෙනවා සිවරක් පෙරවනකොට පිළි පැදියවුතු විනිය කාරණ සිවරේ කුණක් බිම ගෑවෙනවා. ඉරි බිගද ඒවෙලා විදී හත්්‍යැවැරදි සාමනේරෙන් වහන්සේ නමක්කෝක දැකලා උන්න්නවහන්සේ ළඟ ටැවිල්ල උන්න්නහන්සට එක කියල දිනවා ස්වාමීණී ඔබහන්සගේ සිවරය කුණක් බිම ගෑවෙනවා. අවුරුදු හත්තක් වයිසෙති සාමනේරැන් වහන්සේ සාරරිපුතු මහරතන් වහන්සට කිය දුන්නවා. සාරිු මහරතන් වහන්සේ මොකද කළ මදක් කහකට ගිහිල්ලා තමන්ගේ සිවර නැවත සකස් කරගෙන අර හත්තවරදි සාමනේරයෙන් වහන්සේ ළඟ ටැවිල්ලා සාමනේරයෙන් වහන්සේ ළඟ උක්කුටියෙන් ඉදගෙන අත් දෙෙක් එකට එකතු කරගෙන අහනවා ආචාරණී දැන් හරිද කියලා පිහතුන් කල්පනා කරල බලන්ඩ මුන්න තරම් නිහතමානකමදද තමන්ගේ වරදක් පෙන්මල දුන්නු හත්හැවරදි සාමනේරයෙන් වහන්සේව තමන් සැලකුවා ආචාරභාාවේ තබල. කෞුද සැලකු වී. මේ ශාසන ශ්‍රාවක භූමිය පරතරටම ගියපු. ගුණ අධික මාරයුත්තමෙන් වහන්සේ නමින් නම් දරපු. ප්‍රඥාවන්තින් අතරින් අගතැම් පත්තුූ භාගතු නහන්සේගේ දුණ සෞ්වෙච්ච. මහා සාරිපපුත්ත මහරහතන් වහන්සේ තමයි පිවතුනේ ඒම හේතුවේ අපි පිංවතුන් හිතන්නකො මේ මහාගුණේ මේ මහපොලෝට දරා ගන්න පුළුවන්ද මේ ආරයන් වහන්සේලාගේ මේ මහාගුණේ අභිමුව අපි පිවතුන් හිතනවද මේ මහපොලො නොදරායිදී කියලා කම්පානු වීදී කියලා චරට උන්හන්සේල ගුණ අධිකයි එතුර අපි බලන්න ඕන ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේද මමත් හිතන්නේ මටත් කවුරු හරි කෙනෙ කව්වාදයක් දෙන වෙලාවට මං කොහොමදී අව්වාදී පිහිටල කටයුතු කරන්නේ මට කවුරුහරි කෙනෙ කවවාදයක් දෙනකොට මං කොහොමද අව්වාදය බාර ගන්නේ ආනික හිතල බලන්නේ පිවතුන තමන්ගේ ජීවිත. තමන් තමන් ආවර්ජනය කළවලනය කාරණාව ගැන සමහර විලාවට අපිළඟ නුයේ කෙලෙ ස්මතුවෙන්න පොළුවවා. සමහර විලාවට කවරහරිකිෙන අපටවවාදයක් දෙනකොට අපේ වරදකට අපි සමහරලාට කරන්නේ ඒකිිනා කරපු වරදක් ඒ වෙලාව ස්මතු කරවල ආර අපිකරපු වරද යට දානවා ම විතරැකවාත් මහිම දෙයක් කරන කියලා ඒම නැත්තං අපි අපි කරපු වරද සාධහරණී කරණය කරනවා එහෙමන්නැත්ත සමහර වෙලාවට ඒ මනුසයට දොස් කියනවා ඔයි වගේ තමයි සමහර වෙලාවට අවවාදදිනි මිනිස්සුත්ති අපි හැසරෙනහි නං අර සාරිබුත්ත මහරාතන් වහන්සේ වගේ නෙවී අපි අන්නේක බලන්න ඕන මත් ඒවගේ මගේ ළඟත් අන්නේ ගුණයට සමාන කරල බලන්න ඒ ගුණේ මගේ ළඟත් තියෙනවද මමත් එහෙම දෙහි තන්නේ එහම නැත්තමකද කරන්න ඕන ඒ ගුණය තමන්ගේ ජීවිතය හදා ගණ්ඩෝන. අනි කාරණාව තමයි සාරිපපුත්ත මහරතන් වහන්සේ ළඟ තියනේ නිහත මානීකම කොච්චරද කියන්න පිංවොතුන සාමාන්‍යයෙන් කියල තියෙනවා සාරිපපුත්ත මහරහතන් වහන්සේ බදුරජාණන්හන්සේ එක කවදාවත් පිಂಡ පාತೆ ವඩින්න ಹಲ. එකට හේතුව තමයි සියලු දෙනා වහන්සේලා පින්ಡපාತೆ වැඩියම සාಾරිපುತ್ತ මහරතන් වහන්සේ කරනව කියල කියන්න පින් තුනි, ಕುටಯ ಕುටಿಯ ගාන ගಿහිල්್ල ලනමಲು කುටිය දලද තියෙන්නේ. වැಸಿි ැಕಲි පිරිಸුදු කරಲද තියෙන්නේ.ಕුණುವහක් කරලද තියෙන්නේ මෙන්න මෙව්වාಸಿಯಲ್ಲ ಹොಲ ಬಲು ್හන්සේ. එතන වඩින් ඒ කරලා නැත්තං උන්වහන්සේ තමන් වහසගේ දෑති මේටික කරලලු වඩින්නේ. බලන්න පින්වතුනි කොච්චර නිහතමානනි දුන් වහන්සේ එක භාගදුන් වහන්සේගේ අනුශාසනවා නැන් බුදුරජන් වහන්සේ අපට උපදෙස්දීල තියෙන්නේ පින්වතුන කවුරු හරි කෙනෙක් යම් වරදක් කරලා තියෙනව දැක්කෝත් අපේතුමන්න කුණු ගොඩක් එකතු කරලා තියෙන වස්කරලනෑ එමනැත්තං අතුගාන්න ඕන කොටසක් අතු ගාලන එ ඔය වගේ දෙයක් අපි දැක්කම බුදුරජන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ඒක දිහා දකින්න කියලා මේක මගේ අතිං වෙ චඩුපාඩුවක් කියලා. අරකාරණාවට දොස්නග නග ඉන්න එක නෙවෙේ කියන්න තියෙන්නේ කියලා තියෙන්නේ මේක මගේ අතින් සිදුවේ චඩුපාඩුවක්සේ සලකලා මං ඒක නිවැරදි කරනවා කියයි තමයි නිවැරදි කරන්න කියල කියලා තියෙන්නේ. අන්න එහෙම තමයි පින්ංවතුන බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට උපදෙස්දීල තියෙන්නේ. සාරිපපුත මහරතන්යන් සායාන එකයි කරන්නේ. තමන් වහන්සගේ දේතින් මේ ටිකිට්ටු කනවා. බලන්නක මේක කොච්චර වටින ගුණියදද කියලා. අපි බිහතුන් කල්පනා කරන්න අපිට ඔන්න හොම හිතන්න පුළුවන්න. සාරිපපුත මහරහතන් වහන්සේ වගේ යම් තැන එක කළ යුතු යමත් තියෙනවනං. ඒදී අපට කරන්න පුළුවන් කියල හිතල ඒටික කරනවන පිහතුනි බලන්නකෝ මේ මානව සමාජය කොච්චර සුන්දරව බබලයිද. එහෙම හිතන කොට. හරී වටින ගුණයක් පින්හතුනිමසාරපොත්ත මහරත්තන් වහන්සේල් ලඟ තිි මිමික්ගුණය. යම් තැනක කළයුතුතියමත් තියවන්න ඒ කොටස කරන්න. දෙැ ඒකට හොඳ උදාහරණයක් තමයි දෙ අපිහිතමු. ඔය වගේ උදවිය සමහර විලාට පින්වතුනි මම දැකල තියෙනවා පින්කම් කරන තැන්වල සමහරලාවට සමහර පින්කම් සංවිධානය කරගත් තම සමහර පිරිස්සින්නවා ඔවුන්ට ආරංචි වෙන්න විතර ඕන ඔවු ඒ පිළිබඳවීමසලා ඒ පින්කම් කරන තැන්වලට වේල පහයවිල්ලා එතන යමක් කළ යුතුයිද කියලා තියෙනවන තමන්ට ඒ පවරනකම් අධක පෙදගෙන බලන් ඉන්නේ ඔවුන් ඒ ටික කරනවා අතුගාන වනන් කෙනෙක් අතුගාන කෙනා දිහා බලබල යන්නේ නෑ තමුණුත් ඉදල කොවාගෙනවිල් අතුගානවා. භාජන හෝදන වනම් භාජන හෝදන කෙනා දිහා බලබලෙන්නේ තමන්ට වැඩක් නැත්තං තමනුත් ගිහිල් එතනට භාජන හදන කෙනා තුුදක්ව වෙනවා. ඇත්තටම පිහතුන සමහර පින්කම් බබලන්නේ ඔන්න ඔය වගේ සත්පුරුෂව හිතන මිනිස්සු පිරිසක් නිසා. ඔවුන්ගේ ඒ තායිකත්තෙන් තමයි සමහර පින්කම් පිින්හතුනි අත්තිශයීම බබලන්නේ. ඔවුන්ට වගකීම් පවරණකින් ඕන්න සමහර උද්දවේගි ළඟ තියන එක්තරා සභාාවවෙත් තැම සමහරට පින්කමක්වුවොම පින්කම වෙලාවට එනවා නැත්තම් ප්‍රමාද වෙලා එනවා පින්කමි විරෙච්චි ගමන් යන අඩුම තරමින් තමන් ඇවිල්ල වාඩිවෙච්ච පුටුව වාඩිවෙච්ච පැදුරුවවත් සමහර වෙලාට හක් කරල න්නේේ සහරෝධ වහෙමයි. හැබ මේ පිරිස පින්හතු එහෙම නේ ඒ සියල්ල හොල බල්ල කරන පින්කන් කරන ඇත්තන්ට එහෙම මිනිස්සු නිසා පුද්දුම සහනයක් ලැබේන්නේ. හැබැ පින්තුන මෙතන දිමට මිනිමි කාරණාව මිහෙම කොටසක්කිල සම්පූර්ණ කරන හිතෙනවා. ඒ තමයි ඇත්තටම ඔය සාරිපත්ත මහරත්තන්හසේ නඟ තියෙන ගුණේ වගේ ගුණවන්තු අපේ සමාජය ඉන්නව කල ම කිව්වන සමහර ඔය ගුණවන්තයන්ගේ ගුණයට, සමහර වෙලාවට හානිකරගන්නවා මේ සමහර අසත්පුරුෂයන්ගේ දුරජනගති නිසා. අන එක මට තුන මෙතර සම්පූර්ණ කරනමනං මේ කොටස වැදගත් කල්මි බොහොම දිගට සාකච්ඡා කරන හුල මාතුෘකාවා, මේ බ්‍රහ්මණ භාවට පත්වෙනව කියෙන කාරණාව. ඉ මට මෙතරදි කියන්න ඕනකම තියෙනෙමි සමහර ඔය වගේ ගුණවතුන්, ඔය වගේ සත්පුරුෂියෝ තමන්ගෙමී ගුණවත්කමට සමන්ග සත්පුරුෂකමට හානි කරගන්නවා අර අසත්පුරුෂයන්ගෙ තියෙන සමහර දුර්ජන ගති නිසා. ඒ කොහොම දෙ කියලා කියනවන අපිහිතුම දැන් ඔන්න ඔය වගේ පින්කම්බල අත්තිශේම සද්ධාවෙන් වැඩකරන පිරිස ඉන්නවනි. ඉතුර මේ වැඩකරන පිරිස වැඩකරන බව ඔය පින්කම්වල ටින උදවී දන්නවා. දර සමහර වෙලාවට ඔවුන් අ පිරිස වැඩ කරන බව දන්න නිසා තමන්ට යම්කිසි කොටසක් කරන්න තිබුණත්. ඒ වෙලාවේ ඒක ඉතුරු කරල් යන්වා තමන්ට පුළුවන්කම තියද්දී ඒක ඉතුරු කරලයන මොව කියලද අවු කපියස් කරන්න ඕනනේ අර පිරිසෝක අස්කරාව. එමනට අපිතු පින්කම භාරගත්තු කට්ටියඒ පින්කමට කලින් ගිහිලා අතුපතුගාල්ලා ස්ථාන සකස් කළ ටික කරන්න් ඕන. එතොට දැන් අර පිරිස හිතනවා, අපි වෙල්ල පහ යන්න ඕන නෑර පිරිසක් න්න නඒ පිරිසැවිල්ල අතුපත්තු ගලට කදල තියාාව අපි වෙලාවට යමු කියලා සමහරලට ඔන්න හොම දුරුජනවිද්‍යයට හිතන සමහර වූදවිය ඉන්නවා. ඇත්තට මොන්න ඔය සමහර දුරුජනයන්ගේ සමහර හැසිරීම් නිසා. අර ගුණවතුන්ගේ ගුණයට හානි කරගන්න. කොහොම දහන්න කරගන්න. ඔවුන්ට සමහර කාලයක් යනකොට කලකිරෙනවා අපි හැම දාම මේවැය වෙල මැරීගෙන වැඩකරනවා මේ මිනිසුන්ට වගේ වගක් නෑ කියලා. ඉදි එහෙම සමහර වෙලාවට ඔවන් හිතලා සමහර වෙලාවට ඔවන් කියලත් යනවා අප ආයනම්ම මේ වගේ පින්කංකරන තැන්වලට ඉන්නේ කියලා. හැබැයිතිං එක පාඩුවකාටද තමන්ටමනි මට අන් නිත්තනට තමයි මේ කොටස එකතු කරන්නේ හිතෙන්නේ කදෙම උදව සමහර වෙලාවට හරීයට පින්වතුනි පිංකම් කරන තැන් මගහැර මගැහැර ඉන්නවා. මොක දර සමහර දුරුජන මිනිසුන්ගේ සමහර දුරජන ගති නිසා. ම මෙතනි මෙහෙම කියන්න. පංවතුනේ මතකතියා ගන්්ඩ අපට මේලෝකයේ කවදාවත් සර්ව සම්පූර්ණයම පිරිසුදු කාලමුුණගෙහෙන්නේ. බුද්දුවරු පසේ බුදුවරු මහරහතන් වහන්සලා ඉන්න යු කාලයක නෙමින් අපිි ඉන්න. ක අපට මොුණ ගැෙන හැම කෙනෙම රහත් වෙලා බුදුවෙච්ච පසේ බුදදුුවවෙච් එහම පිරිසක් එක්නම අපි ඉන්නේ. මතකතියාගන්න අපි ඉන්න කාත් එක්කද අපිට වගේම අඩුවැඩි වශයෙන් කෙලෙස් තියන පිරිසක් එක්කර. කැන පෘතග්ජන ලෝකයේ ක පින්නේ කළ තේරුම් කරග මේ ප්‍රතර්්ජන ලෝකයේ කෙලෙස්තියන මිනිස්සුන්ග ඇතින් නොේ කඩුපාඩුකං ස්මතු වෙන්න පුළුවන්. කෙලෙස්තීර නිසා. එතුොට අපිට පින්වතුනි ඒ මිනිස්සුත් එක එක්කටම තමයි මේ ගමන යන්න වෙන්නේ. අපට මේ සභාවෙන් මගහරින්න බෑ අපිටකින් බැහැර වෙන්න බෑ අපිට. අපට මෙදැනින්ම්ම තමයි ගොඩ යන්න වෙන්නේ. එතකොට පින්වතුනි හිතන්ඩ සමහර වෙලාවට ඔය වගේ අවස්ථාවකදී. අපිට පිින්වතු ඔොහම මිනිස්ස මොනගැහුණම් අපි කොහොමද හිතන්න ඕනොදැ. නොවනැත්තො බුදුවරු පාරමීපුරල තියෙන්නේ. රහතන් වහන්සේලා ඒ රහත් බෞවෙන්ුවෙන් පින්කරල තියෙන්නේ. පසේ බුදුවරු ඒ තානාන්තර විඩේ පින්කරල තියෙන්නේ. අපි පින්වතුන් හිතන්න ඔය උත්තමයෝ මෙන්න මේ කියන කෙලෙස් සහිත ලෝකය තුළම තමයි වීරය වඩලා, තු මත තියා ගන්න උන්හන්සල යි තැට විල තියෙන්නේ. නැත්තම්ම මල් මතිම්ආපු ගමනක් නෙේ උන්වහන්සලගේ ගමනත්. සමහර ජාතක කතා තියෙනවා උන්වහන්සල කොච්චර දුක්විඳල තියෙනවාද තමන්ගේ ඒ කුසල් වඩන්න. එතුකොට දැන් උන්වහන්සේලා තමන්ගගේ ඉදිරියට ඔයි වගේ මන්න ගැහෙන සමහර දුරජන අදහස් තියෙන. සමහර දුරුජන ගති තියන. ඒ දුරජනයන්ගේ දුරජනය හැසිරීම මිදිරයේ උන්වහන්සේලා කොහොමද තමන්ගේ ඒ පින කරගෙන තියෙන්නේ. අනේක වටි නොමතැන පින්තුනි සාකච්ඡා කරන එක. නැතන් සමහර උද්ධවිය හරයටට පින්හතුටි පින්කම් මගහැර මගැහැර යනවා. මොක දර සමහර නොමනා මිනිසුගේ හැසිරීම් නිසා. මං අපේ පින්ිතුරි මේ කියන්නහ දන්නේ. නුව නැත්තෝ කොහොමදෝයේ දුරුජනයන්ගේ ගත්තී, තමන්ගේ යහපත් ගමනට භාවිතා කරලා තියන්නේ. කට එක උදාහරණය කියන්නම් පතුන ඔය එක්තරා බුද්දුවත් පාද කාලෙකමික මෙ දිග කතාවක් මම කෙටියෙන් කියන්නේ තරා බුද්දෝත් පාද කාලයක පිතුන ඉති එක සිටුවරේ. මේ සිටතුමාත් එක්ක යම් සිදුවීමකට අමනාපකමක් ඇති කර ගත්තු මනුස්සේ කෙටියා. මේ මනුස්සයට හිතුන මේ සිටතුමාගෙන් පලිගන්න. පලිගනිම මේ මනුස හොල බැලුවා මේ සිටතුමා වඩා ප්‍රිය කරන දෙයක් තියෙනවද ඒ ප්‍රියකරන දෙහෙව් ව එකට හානිකළු සිටතුමාට කලකිරීමක් ඇතිවෙයි කියෙන කාරණාව නිසා. ඉතිං ඉට පසහම හොයාගෙන යනකොට මේ මනුසට දෙැනගන්න ලෙබන මේ සිටතුමා බුද්ධ ප්‍රමුක සංගරාත්යටන සංගාවාසයක් හදල තියෙනවා අන්නේ සංගාවාසට මේ සිටතුමා තිසීම ප්‍රියයි. ඉතින් අර මනුසය මොකද කළේ සිටුතුමාගේෙන් පල්ලිගන්න ඕනේ කියල හිතලා අර සංගාවාසිටි ගිනිතිවා. දැංඉතිං සංගාවාසේ ගිනිගෙන දැවිල අල්ුවෙලා යනවා අවට ඒටුප මිනිස්සු ඒදිහා බලාගෙන මහා කම්පාවකට පත්වෙලා අන්ඩ අන්ඩ අර ගිනිතිපු මනුසයට දෙස්තියති ඉන්නවා. දැන් සිටිුතුමා තත්වෝ කාරංච වුණ දැන් සිටිතුමා එතන ටාවා ආවෙන් පස්සෙටින් තමංගිදිරියයේ අළු ගොඩවිතර ඇතියෙන්නේ. හිතල බලන්නකෝ තමන් බොහෝම ්‍රද්ධාාවෙන් හදල පෝජාකරපුූ මේ සංගාවාසය තමන්ග ඉදිරී අලුවෙලා තියෙනව කියල දැනෙනකොට තමන්ට මුනෝ වගේ සිටවිල්ල ඇතිවීද. අපි පිිතුන් දන්නවද සිටතුමයි වෙලාම කදී හිතුවී කියලා. වටේනි මිනිස්සු සිටතුමාගේ ඇවිල්ලාහනව සිටතුමන ඔඳතුමාට දුකනැද්ද මේක දිහා දකි්දී. සිටතුමා හනයිමකටද මන්දක්වෙන්නේ. ඇයි මේ තමන් හදුපු සංගාවාසය අලු වෙලායනකොට සිටතුමා කියනවා මම්මි දුක්වෙනවන වී මංමකොටට දුක්වෙන්නේ. මේ ගිනිතියපු මනුසය මටම මේ උදව්වක්නි කරලා දීලා තියෙන්නේ. මොක දදවව. ඇයි මට දැන් තවත් සංගාවාශයක් කදැන පුළුවන් කිවා. මේ මනුසේමික ගිනි නොතිවුවනන් මංම බුද්ධුවත් පාද කාල හදනක සංගාවාසයන. දෙැම්මට සංගාවාස දෙක් හදල පූජ කරන්න පුළුවන්. ම බුද්ධොත් පාදකාල සංගාවාසදක කදල පූජ කරනවකිවා එරි එහිම අවස්ථාව කුදාවනෙන් පසදි කෞදන දුක් ඔන්න බලන්න පිවතුනේ නුවනැත්තෝ මේ දුර්ජනයන්ගේ ගති තමන්ගේ ජීවිතයට භාරගත්තු විදිිය ඒ නුවනැත්තෝ ඒ දුර්ජනයන්ගේ ගතිී තමන්ග යහපතට භාවිතා කළා අර දවසාක එක හාමුර නම ැමදාම විදුලතු ගානකොට මාරය ල්ල මේ මුදුල අවලස්සන්න කරනවා මාරයයටට වනු මේ හාමුදුරන්ගේ හිතකේන් තිත් ඇති කරවන්න. එක හාමුරු දැනගත්ත මේ මාරය විල්ල තියෙන්නේ. ති හාමුදුරුව ඇවිල් ඇහුව මාර්යුණුව මාර්ය නේද කියලා ඕක උම මාරියය තමයි යවා. එතුර ඒ වෙලා විදී මේ හාමුදුරු වහනවා මම දන්න විදදියට මාරයට පොළුවන් බුදුරුව මවන්න නොවත් යි මායන න ට පුළුව ඇ. දැනගත් මේ හාමුදුරුවද මගේ ගුලටහ ලාලඉන්නේ මාහරයක වූ මට පුළුවන්. එන මට මවල පෙන්න්න කියව්වා. මාරයයා බුදු හාමුදුර රුවමවල පෙන්වා. ජහාමුදුර ඒදිහා බල්ල හිතනවා කෙලෙස් තියන මාර්යයාගගේැරූේ චර ලස්සනං නිිකලෙස් භාගතු වහන්සගේ රූපේ කොච්චර ලසනැද කියලා ඒරුවදිහා බල බුද්ධානුස් සැතිය වඩලා උන්හන්සේ එත්තලම රහත් වන. ඉදි අපි පින්ගතුම් බලන්න මේ නුවනැත්තු. දුරජනයන්ගේ ගති භාවිතා කරලතියනෙ විදිිය එති එනිසාපේ පින්වතුන් තමන්ගේ ජීවිතයටන ඒ අභියෝග තමන් හැමති සේම පරිවර්තනය කරගන තමන්ගේ යහපතට. අපි පින්වතුන් යම් තැනක වැඩකරද්දී හිතන්නකෝ දැන් කෞුරුහර කෙනෙක් කුණු ගොඩවල් ගොඩග ගහ යනව තමන්ටස් කරන්න කුණ ොඩක් මොනගැහෙනකොට හිතන්න අනේ සාදු සාදු මට මේ ජීවිතයේ කුණ ගොඩක් කයින් කරන්න මේ මිනිසුවිද්දීලනනි. මංකල්නු අපේ පින්වොත්තුට කියලා තියෙනවන නාගසේන මහරාතන් වහන්සේ මිලින්දරයිත්තුමයි ඒ තත්වයට පත්තුනේ කාශ්‍යප බුදුරජන් වහන්සගේ කාලේ මිලින්දරයිතුමා පොඩිහාමුදුරුව වෙල කුණු ගොඩස් කර මගේ මහරත්තන්හසේත ලොක හාමුරුව ට ිතුයුතුගේැ ලොකොහදුර මිතුලතු ල ර්තනාවක් කර පොඩි හඳදුරු කුණු ගොඩ අයිංකල ප්‍රාර්ථනාවක් කර එදනි සාතම මලිඳදරයිත්තුම නාගසේන හරතත්න් වහන්සේවෙල තුනි. තු බලන්නමි කුණුගොඩක් කයින් කල්ල කරපු ප්‍රාර්ථනාව. හිතන්නකෝ අපි පංවතුන් කුණුගොඩ දැක්කම හිතන්න අනේ සාදු සාදු මටමි බුද්දුවත් පාද කාලේ කුණු ගොඩක් අහක් කරන්න පිනක් කරගන ලැබුණ. ිදුලක් කමදිනකොට හිතන් අනේ සාධ සාධ මට මීජීවිතේ මිදුලක් කතුගාල පිනක්කරගන්න දැම් මට ඉදිරියේ ඉඩක් ලැබිල තියෙනවා. වැඩක් කරන්න යෙදදිනකොට හිතන්න අනේ සාධ සාධදු මට පිනක්කරගන්න මේ මිනිුසු ඉඩක්්දීල ගහිල්ල තියෙනවන්නේ. ධර්මශාල්ලාව අතුගානකොට වාඩවෙලාහිටපු පුට්ටුවක් කහක් කරනකොට අපේ පිවොතුගෙහිමි හිතන්න. අනේ සා සාදු මට කොච්චර වටින පිනත්්ද මේ කරල දීල තියෙන්නේ අන්නෙහෙම හිතන්න බලන්න. එතකොට අපි පින්හතුට එක මහා පිනක්නේ. හිතන්න්නක පින්හතුල දැ අපි පින්වතුන් ොහොම ඉදලලා ඔය කුණු ගොඩක් අහ කළ ගෙදර යනවා. එමන තම් කෞරහි පූජාවත් තියල ගිහිල් අබලස්සන ක තිබච්ච මල්ලාසනය සුද් කල ගෙදර යනවා. බෝමල්ල ඇමදළ ගෙදරය යනවා වෙන කාඩ අයිත දයා අප පින්වතුන් කර ෙදර යනවා කෞද දන්න අපි පින්ගවතු ගදාර මරේද කිය. හිතන්නක පිහතුති සහර ලට ඒ ජීවිතයකරු පන්තිම පෙනවෙන්න නතිනේ පින. ආගෙහෙම හිතන්න. හිත්තල අපේ පිංවතුන් මේ දුරුජනයන්ගේ ගති තමන්ගේ යහපත පිණිස පරිවර්තනය කරගන්න. එතකොට අපේ පිංවතුන්ට ඔය දුරුජනයන්ගේ ගති තමන්ගේ හිතට බරක් වෙන්නේ නේ. මොකද මතකතියාගන්න සර්ව සම්පූර්ණයෙන් පිරිසුදු සමාජපට මුණ ගැහෙන්නේ. එනිසා, මෙන්නේ මේ කාරණාවත් හිටට නගාගෙන. අපේ පිතුන් හැම වෙලාවකම තමන්ගේ ගුණේ උසස් කරගන්න බලන්න. සාරිපුත්ත මහරතන් වහන්සේගේ වගේ ගුණේ දියුණු කරගන්න බලන්න. ඉතින් එසේ උසස් කෙනෙක් බවට පත්වන මේ ශසාසනය උතුම් කෙනෙක් බවට පත්වෙන්න. අද මේ දර්මස්්‍රවනේ පින්හතුන් හැමදිනාගේම ජීවිත යහපත් කරගන්ට උපකාරවේවා කෙන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවට පත් කරනවා. හොඳ හෙමනගද දවසේදී. මේ උතුම්මු සදහම් දේශනාව මේ විද්‍යට දේශනා කරන්නට දායකත්තයගෙන කටුතු කරනු ලබන්නේ කේ එම් ප්‍රවීනා ඇතුළු දරු පිරිසත් කුවේට රටේ සේවේ කරන නිශන්ති මහත්මිය ඇතුළ පින් වතුම් පිරිස. ඉතිං එ පින් උතුන් අදවේ බලාපොරොත්තු වන වසරකී පේකට පෙරමියගේ ප්‍රවීනා මහත්මියගේ සහ නිශාන්ති මහත්මියගේ දෙමාවපියන්ට මේගේෙ සීලු ඥාතින්ට පින් පෙත් අනමෝදන් කරන්නට. ඉතිං ඒ දෙමවපියන්ට මේ සීලු පින් අනමෝදන් වේවා දෙදනාගේ ම තමන්දදිිමාවපියන් මේපින් අනුමෝ දන් කරගෙන. ඔවුන්ගේ භවගාමී ජීවිත සූපත් කරගනිත්වා ඔන් ප්‍රාර්ථනා කරන බෝද්ධියකින් චතුරාර්ය සතේ ධර්මියාව බොධ කරගනිත්වායි සාධෝ කියයා පින් අනුමෝදන් කරනවා. එවාගේම මෙමස උපන්දිනය සමරණ දූදරු මිනිපිරියන්ටත් තාශිරුවාදය කරනවා ති ඒ දවා දරුවන්ටත් මනර මිනිපිරියන්ටත් නිදුක් මිරෝගේ සෝපත්භාවේ ලැ බේවා. හයි මානසික සුවපත් බාාවල් ලැබේවා. එත් අරුවන්ගේ මිනිපිරියන්ගේ අනාගත ජීවිත යහපත්තේවා ඔන් බලාපොරොත්තුම විදියට තමන්ගේ ජීවිත යහපත් කරගන්නට ශක්තිය දහිරිය ලැබේවා කිසිදු ලෙඩක් දුක් කරදරයක් බාදකයක් උපදරවයක් ඇති නොබේවා අනාගතයහෙම දෙයක් වෙන්න තියෙනවනගේ සියලුම දේවල් නැති වෙලා. යහපත්ත තමන්ගේ ජීවිතය පවත්වාගෙන යන්න ශක්තිය දහහිරියල් ලැබේවා කළමේ වෙලා ව්‍යාශිරවාදේ. කරනවා දේශකයන් වහන්සේටත්. නෙත් නාලි කාවේ කාරමන්ල හැමදිනාටමත්තා ශිරුවාදය කරනවා ඒ හැමදිනාටමත් මේ සීල්ලුපින් අනුමෝ දන්වේවා. හැමදිනාගම ජීවිත යහපත්තේවා. අවසානය ඔබා පැහැමදිනාටමත් කෙටිම කාලයකින් පහසු මාකාරයෙන් සුක සහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාරය සත්‍ය ධර්මි අවබෝධ කරගන්නට මේ උදාාර කුසලානි සංස ධර්මය පාරමී ධර්මයක් ම වේවායි. සාධූ සාධෝ සාධෝකයා ප්‍රාර්ථනා කරගමෝ. ආකා සට්ටහාචු බුම්මට්ட்டා දීවානාගා මහිද්දිිකා පුഞഞන්ත අනුමෝදිත්වා චිරන්රකන්තු සම්මා සම්බුද්ධ සාසනං, චිරන්රකන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාාවකං.